නායකවන්න නායකත්තා. අවසානයේ ණයවල පොලිය රටේ ජාතික ආදායම තරම් ඉහළ ගියා. ණයකවණකේ පොලිය අවුරුද්දකට සැරයක් රටේ ජාතික ආදායම තරම් වුණා. 2015 ඉඳලා 19 දක්වා ඔය හර්ෂ සිල්ලලා රාජ්‍ය මුදල් ලැබෙති ඉන්නකොට රනිල් වික්‍රමසිංහ අගමැති ඉන්නකොට තමයි ලංකාව වැඩියෙන්ම ස්වෛරී බැඳුම් කරවල ණයගත්තේ. ISB ණය ඩොලර් බිලියන 12.5ක් ඩොලර් බිලියන 12.5ක් අහන්නක බලන්න මොනවද කරේ වයින් කියලා. මොනවද කරලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. මේක තමයි ඉතිහාස කතාව, ණය අර්බුදයක්. ඊට පස්සේ ඒ ඔක්කොගෙම ප්‍රතිඵල හැටියට අපේ රටේ දැවැන්ත ඇති නැති පරතරයක්. ආදායම් බෙදියාමේ විෂමතාවයක් ඇති වුණා. රටේ ජනගහණයෙන් 20%කට ආදායමෙන් 80%ක් ලැබෙනකොට රටේ ජනගහණයෙන් 80%කට හම්බුනේ 20%යි. ඉතාම සොච්චම් ප්‍රමාණයක්. හැම මේ බලන්න මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරේ ප්‍රධාන නගර දෙක තුනක් තියෙන පුළුවන් කිරිබත්කොට කඩවත. හැබැයි ඊට මෙහාට ගියාට පස්සේ හැමතැනම තියෙන මොකද්ද? දුප්පත්කම. කොළඹත් එහෙමයි, නුවරත් එහෙමයි, බදුල්ලෙත් එහෙමයි, හැමතැනම එහෙමයි. නගර ඇතුලේ ගම දුප්පත්, ගමේ ඊටත් වඩා දුප්පත්. ඇති නැති පරතර එන්න එන්න වැඩි වුණා. අද කොච්චරද ගියොත් එම එක වේලක් කාප් මිනිස්සු ඊළඟ වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. බෙහෙත් ටික ගන්න විදියක් නැතුව මිනිස්සු නැත වෙනවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපන දෙන්න විදියක් නැතුව නැත වෙනවා. ඒක තමයි ඇත්ත ප්‍රශ්නේ. මෙතන ඉන්න ඕන තරම් ජ්‍යෙෂ්ඨ ප්‍රවේශියෝ, පෙන්ෂන් එකෙන් හම්බෙන මිනිස්සු, පෙන්ෂන් එකෙන් හම්බෙච්ච මුදල බැංකුවේ දාලා ඒකට හම්බෙන 15% පොලියෙන් බෙහෙත් ටික ගත්ත මිනිස්සු අදේ මිනිස්සුන්ට ජීවත් වෙන විදියක් නැති කළා කියනවා. මම මේ කියන්නේ වාහන පාවිච්චි කරලා හොඳට කාලා බීලා ජීවත් වෙච්ච මිනිස්සුගේ ජීවිතය ඊට අන්ත කළා තියෙනවා. ආදාර මැද පන්තිය පහළ පන්තියට වටලා තියෙනවා. ගුරුවරයා පහළට දාලා තියෙනවා. රජයේ සේවකයා හිඟන්නේ කළා තියෙනවා. අපහාසෙර නෙමෙයි කියන්නේ ඇත්ත කතාව. ඒක නිසා අද අලුත් තරුණයෙක්ගේ බලාපොරොත්තු මොකද්ද කියලා ඇහුවොත් තනි වචනෙන් කියන රට යන එක වෙන මොකුත් නැහැ. මෙතන ඉන්න අම්මා තාත්තා කෙනෙක් ඕන කෙනෙක්ම තමන්ගේ දරුවා ලංකාවේ තියාගන්නවද රට යවනවද කියලා ඇහුවොත් උත්තරේ මොකද්ද? ඒ රට මොකක් වුණත් කමක් නැහැ. ඒක ඒ රටේ දුක් විඳක් කමක් නැහැ. මේකෙන් එළියට යන්න තමයි කල්පනා කරන්නේ. අර තලෙබාන් පාලනය කරනකොට ඇෆ්ගනිස්තානයේ ප්ලේන් එකේ තටුකොළ නැගලා යන්න ගියා වගේ තමයි. එතනට වැට්ටුවා මේ රට. රනිල් වික්‍රමසිංහල ඔහේ බලන් ඉඳලා නෙමෙයි, සජිත් ප්‍රේමදාසල ඔහේ බලන් ඉඳලා නෙමෙයි, රාජපක්ෂල ඔහේ බලන් ඉඳලා නෙමෙයි. මේ ඇති නැති පරතරය ඇති වුණේ ඒගොල්ලොන්ගේ නරක වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා. මෙන්න මේ පංචවිධ අර්බුදය අපි දකිනවා. මේ පංචවිධ අර්බුදේ මම ආයෙ කියන්න, නිෂ්පාදනයේ කඩාවැටීමේ අර්බුදේ, ඒ නිසා රජයේ ආදායම අහිමි වීමේ අර්බුදේ, අයවැය පරතරය, ඒක නිසා වෙළඳ ශේෂ අර්බුදේ, ආනයන අපනයන පරතරය, ඒක නිසා ණය අර්බුදේ, ඒක නිසා අවසානයේ ඇති නැති පරතරය අර්බුදේ. පැහැදිලිද? කාට හරි අපැහැදිලි නම් කියන්නේ. අපේ රටේ මේ පංචවිධ අර්බුදයක් නැහැ කියලා කවුරු හරි කියනවද? ඒගොල්ල මේ මහා අර්බුදයක් කියන්නේ ඕක. හැබැයි ඒ මහා අර්බුදේ කියලා හාල් කිලෝ 10ක් දෙනවා. නැද්ද? ඒ මහා අර්බුදයක් තියෙද්දි ඒගොල්ල සල්ලි අච්චු ගහලා තාමා කරි බිබික්කමක් දෙනවා. දීලා කියනවා දීපං ඡන්දේ. නේ? එහෙම නැත්තම් කියනවා මොකුත් කියන්නේ නැතුව කියනවා මහා අර්බුදයක් තියෙනවා. ඒක විසඳන්න මහා අර්බුදේ හදාපු කට්ටියනම නේද? ආයි මහා පරිමාණයෙන් දෙන්න කියලා. කල්පනා කරලා බලන්න. හැබැයි මොකක්ද අර්බුදේ කියලා කියන්නේ? මොකක්ද අර්බුදේ කියන්නේ? ඒකළු අර්බුදේ කියන්නේ අරක. දැන් ලයිට් තියෙන. ලයිට් කපන්නේ. දැන් වැඩි මිලට හරි ගෑස් තියෙන. දැන් කලින් තෙල් පොලිද්දිව දැන් තෙල් පොලින්නේ. නේ? දැන් උද්දමනේ පාලනය කරලා තියෙන. දැන් ඩොලර් තියෙන. ඔය තමයි අර්බුදේ කියලා කියන්නේ. කලින් තිබිච්ච නැති දේ දැන් තියෙනවා. හරිද? ඒක ඇවිල්ලා අර්බුදේ අපිට පේන විදිය. හැබැයි මේ ඩොලර් අර්බුදේ, මේ තෙල් අර්බුදේ, මේ ණය අර්බුදේ ඇතුලේ තියෙන ඒවා. අපිට ඩොලර් තිබ්බනම් තෙල් ප්‍රශ්නයක් නැහැ නේ. අපිට ඩොලර් තිබ්බනම් කැම්බි ප්‍රශ්නයක් නැහැ නේ. නැද්ද කියන්නකෝ? අපිට ආදායම තිබ්බනම් ණය ගෙවන්න ප්‍රශ්නයක් නැහැ නේ. අපට නිෂ්පාදනයේ හැකියාව නවස්සාවන් තිබ්බනම් මේ රටේ තරුණයෝ මේ රට දාලා යන්නේ නැහැ නේ. එදා මේක තමයි අරුමුදේ.
ඊළඟට අපි කතා කරන්න මේ අරුබුදේ හේතු මොනවාද නේද මේ අරුබුදේ හේතු මොනවාද දුක දුක ඇතිවීමට හේතු ඒක තේරුම් ගන්න බෑ අපි නේද චතුරාර්ය සත්‍ය වගේ තේරුම් ගන්න ඕන මේක මේ දුක අරුබුදේ නම් ඒ අරුබුදේ ඇතිවීමට හේතු මොනවාද එක තමයි ජාතික සලස්මක් අපට නැහැ ආණ්ඩු මාරු වෙනකොට මාරු වෙන ඇමති මාරු වෙනකොට මාරු වෙන බොහෝම తాවකාලික දේවල් අපට තිබුණේ ජාතික ආර්ථික සලස්මක් නැති රටක් මම ඕගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම ගම්පහ දිස්ත්‍රික්කයේ 2025 සංවර්ධන සලස්ම මොකද කියලා කාට හරි කියන්න පුළුවන් දත උසල මෙන්න මේකයි කියලා කාට හරි කියන්න පුළුවන් මිනුවන්ගොඩ සංවර්ධන සලස්ම මොකද්ද අපේ රටේ කෘෂිකර්මාන්තයේ ලබන අවුරුද්ද කොතනටද යන්නේ කාට හරි කියන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනයේ ඊළඟ සංයුතිය මොකද්ද මේ අවුරුදු පහේදී කාට හරි කියන්න පුළුවන් එහෙම එකක් අපට නෑ තිබුණේ නෑ නම් තිබුණා විවෘතාර්ථිකේ විවෘතාර්ථිකේ මානසික මුහුණවර සුභානාගතයක් ආසියාවේ ආශ්චර්යය මහින්ද චින්තනය නේද යහ පාලනය අන්තිමට ඒ වචන කියන්නත් බැරි තරමට ඒවා නේද විහිළු වචන බවට පත් කරා සුභානාගතයක් කියපු ගාම මතක් වෙන්නේ මහින්ද නෑ යහ පාලනය කිව්ව මතක් වෙන්නේ මෛත්‍රීපාල නැද්ද කියන්නකෝ ඒ ගානට ඒව නිකන් තව කෙනෙකුට කියන්න බැරි මට්ටමේ වචන බවට පත් කරා එහෙම නෙමෙයි රටකට තියෙන්න ඕන ආණ්ඩු මාරුණාට මාරු වෙන්නේ නැති ජාතික සලස්මක් ඇමති මාරුණාට මාරු වෙන්නේ නැති සලස්මක් ඒ සලස්ම රටේ ජනතාව දැනගෙන ඉන්න ඕන ඒක අධ්‍යාපනයේ උගන්වන්න ඕන විශ්වවිද්‍යාලෙ උගන්වන්න ඕන ළමයි දැනගන්න ඕන අපේ රටේ එහෙම එකක් නැහැ ඒක තමයි මේ දුකට එක හේතුවක් ඊළඟට වංචාව දූෂණ ඉහළ ඉඳලා පහළටම බෝ වෙච්ච රෝගය අපේ රටේ ඕගොල්ලෝ ආණ්ඩු මාරු කරනකොට හැමදාම හිතුවේ මේ නේක අරේකාට වඩා චුට්ටක් හරි හොඳ වෙයි වංචාව දූෂණේ නැවතී කියලා. උනේ නෑ ඒක. ඒක අපේ රටේ මහා පිළිකාවක්. ඇඟ පුරාම තියෙන පිළිකාවක්. මේක ගලවන්න ඕන. ඒක මං විස්තර කියන්නේ නෑ ඕගොල්ලෝ දන්නවා. ඊළඟට අපිට තිබිච්ච දේ තමයි මේ දුකට මේ අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ ජනතාවට ගලව ගන්න බැරි මේ ගජමිතුරු දේශපාලන සංස්කෘතිය. ගජමිතුරු දේශපාලන සංස්කෘතිය කල්පනා කර බලන්න 1978 මේ විවෘතාර්ථිකේ හදලා 94 වෙනකන් අර මං කලින් කිව්ව විදියට ආර්ථිකේ පාදක කරණේ කරා වෙන වචනයක් නැහැ ඒකට ආර්ථිකේ කුණු කොල්ලට විකුණලා අපේ වටිනා සම්පත් ටික විකුණලා මේක පාදක කරණේ කරා ඊට පස්සේ 94න් පටන් ගත්ත දේශපාලනේ චන්ද්‍රිකා කුමාරතුංග ඉවර කරේ මහින්ද රාජපක්ෂ දැන් ගෝඨාභය රනිල් දක්වා ආවා මේ ආර්ථික පාදක කරණය දේශපාලන පාදකරණයක් කළා. දේශපාලනේ පාදකරණය කළා. ඒක තමයි පෞල් දේශපාලනය කියලා අපි දකින්නේ. ඒක තමයි අර දේශපාලකයාට දේශපාලනට එනකොට රුපියලක් නැතුව ආපෙනියා හෙලිකොප්ටර් වලින් යන්න පටන් ගන්න. සචින් වාස් ගුණවර්ධන වගේ. නේ හෙලිකොප්ටර් කියනකොට නම් මතක් වෙනවා. කරන් දෙයක් නැහැ. නේ මේ බැසිල් රාජපක්ෂලා වගේ. පැන්ඩෝරා ගිනුම් පැනමා ඇකවුන්ට් ස්විස් ගිනුම් වල විකිලීස්ලා හෙලිතරව් කරොත් මිසක මෙරටේ මිනිස්සුන්ට හොයා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. අපට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් බස් ගත්ත මිලදී ගත්ත ගනුදෙනුව අපි කෝක් කමිටියේ විමර්ශනය කළා පිළිගත්තේ නැහැ හැබැයි ප්‍රංශයෙන් අඩු දැම්මා එංගලන්තයේ අධිකරණයෙන් ඔප්පු වුණා මහින්ද රාජපක්ෂලගේ ඥාති කපිල චන්ද්‍රසේන ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හැටියට පගාව ගත්තා කියලා අද ලංකාවේ අධිකරණයක නඩුවක් තියෙනවාද මොකද පගාව ගත්තා කියලා ප්‍රංශදී ප්‍රංශ යහපත් සමාගම නඩු දැම්මට ලංකාවේ අධිකරණයක නඩුවක් තියෙනවාද කල්පනා කරලා බලන්න ඉතින් ඒවා ගජමිත්‍ර දේශපාලනේ ඥාති සංග්‍රහය මේක අපේ රටේ මේ අර්බුදයට හේතුවක් නෙමෙයිද මේ රට පත්වෙච්ච දුකට හේතුවක් නෙමෙයිද දුකට හේතුවක් නේ මං කිව්වේ ඒකයි ජාතික සලස්මක් නැතිකම වංචාව දූෂණය මේ ගජමිත්‍ර දේශපාලනය ඒ වගේම තමයි මොකද්ද රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම රජ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ නේ රාජ්‍ය මිනිස්සු ආරක්ෂා කරන්නේ නැහැ දැන් මේ රාජ්‍ය කියන එක ආණ්ඩුව පාලනය කරන එක ඕගොල්ලෝ ආරක්ෂා කරනවද නෑ ව්‍යාපාරිකයෙකුට පුළුවන්ද තමන්ගේ ව්‍යාපාරය අලුත් කරන්න පිටරටක ගිහිල්ලා හම්බ කරගෙන යන්න පුළුවන්ද මෙහෙ ව්‍යාපාරය පටන් ගන්න දේශපාලකයෙක්ගේ උදව් නැතුව පර්මිට් එකක් හදාගන්න තමන්ට ව්‍යාපාර රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න
පාදේ සභාවෙන් නගර සභාවෙන් පරිසර අධිකාරියෙන් UDA එකෙන් අවසරයක් ගන්න යන්න පුළන්ද බෑ රාජ්‍ය තියන්නේ අර සුළු පිරිසක් ගජ මිත්‍රිය ආශ්‍රය කරන මිසක සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි කිසි දෙයකට රාජ්‍ය මෙදිහත් වෙන්නේ නැහැ සෞඛ්‍ය ගත්තත් එහෙමයි අධ්‍යාපනය ගත්තත් එහෙමයි පරිසරය ගත්තත් එහෙමයි මොකටද මේ රටේ රාජ්‍ය මෙදිහත් වෙන්නේ දේශපාලනේ එතනදී අන්න ඒවා වෙනස් වෙන්න ඕන ඒක තමයි ඒක ප්‍රශ්නයක් ඊළඟට නීතියේ සාධාරණත්වයක් නැහැ මේක මේ රටේ අර්බුදවලට හේතුවක් නෙමෙයිද කල්පනා කර බලන්න ලොකු මිනිහට එක නීතියක් පොඩි මිනිහට තව නීතියක් මම උදාහරණ කියන්න යන්න ඕනේ නැහැ ඒ මාතෘකාව කතා කළොත් හෙට එළි වෙනකන් අපල ඒක කතා කරන්න පුළුවන් මම මේ කියන්නේ මේ රට කඩා වැටිච්ච අර්බුදයට හේතු රට වැටිච්ච එක අපිට දුකක් නම් දුකට හේතු පහයි කල්පනා කරලා බලන්න අපි අඳුර ගන්න විදියට මේ කියන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති දැක්මක් නැති ආර්ථිකය වංචා දූෂණ ගජමිතුරු දේශපාලනය රාජ්‍ය ජනතාව ආරක්ෂා නොකිරීම නීතියේ සාධාරණත්වයක් නැතිකම ඔන්න පංචවිධ හේතු එහෙනම් අපි ඊළඟට මොකද කරන්න ඕන මේ අර්බුදේ විසඳන්න අපි මොකද කරන්නේ මොකද අපි කරන්නේ දැන් අර්බුදේ ඇති වුණ හේතු අපි දන්නවා ජාතික ආර්ථික සලස්මක් නැතිකම එහෙනම් අපි ආණ්ඩුවක් හදන්න ඕන පාලකයෙක් පත් කරගන්න ඕන ජාතික ආර්ථික සලස්මක් හදන්න පුළුවන් ආණ්ඩු මාරුනාට මාරු වෙන්නේ නැති ජනතාව කවුරුත් අවබෝධකින් දායක වෙන ආර්ථික සලස්මක් අපිට අවශ්‍යයි එද අපිට ආර්ථික සලස්මක් නැහැ කියනවනේ දැන් ඒගොල්ලෝට තියෙන එක මොකද්ද දැන් මෙතෙක් තිබිච්ච එක මොකද්ද දැන් රජිත් ප්‍රේමදාස මහත්තයලට හර්ෂසිල්ලලාට තියෙන ප්‍රතිපත්තිය මොකද්ද ඕගොල්ලෝ අහන්නකෝ රැස්වීමකට හරි ආවොත් හරි මාලිමාවට ප්‍රතිපත්තියක් නැහැ කියලා කියනවා ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා අහන්න ඒගොල්ලෝ කියන විදිහට නම් ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය තමයි රජය සියලු දෙයින් අයින් වෙන්න ඕන ඒකට කියනවා සමාජ වෙළඳපොළ ආර්ථිකය කියලා රනිල් කියන්නේත් ඒක සජිත් කියන්නේත් ඒක ඉතින් මෙච්චර කාලයක් කරෙත් ඕක තමයි රජයේ තියෙන හැමදේම විකුණගෙන කෑවා රජයේ හැමදේම පෞද්ගලීකරණය කළා රජයේ ජනතාවගේ වගකීමෙන් අයින් වුණා රජයේ නිෂ්පාදන ක්‍රියාවලියට තිබිච්ච මැදිහත් වීම දායකත්වයේ නියාමනය මග පෙන්වීමෙන් අයින් වුණා අද ගොවියෙකුට රජයෙන් මොකද ගන්න පුළුවන් අද දීවරයෙකුට කියලා රජයෙන් මොකද ගන්න පුළුවන් රජය කොහොමත් අයින් වෙලා තමයි ඉන්නේ දැන් තවත් අයින් වෙන දෙයක් නැහැ මොකද ලෝකේ කිසිම රටක් නැහැ අර අපි ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්න ඉල්ලුම සැපයීම අනුව විතරක් මිල තීරණය වෙන වෙනද පොල්ට ගියා ඉල්ලුම තිබුණා මේ සැපයීම තිබුණා මිල තීරණය වුණා එහෙම නැහැ මොකද මේ තරගකාරී ලෝකේ අභිමතාර්ථය ලාභය ඉපෙයිම නම් පෞද්ගලික ලාභය ඉපෙයිම ඉලක්ක කරගත්තට පස්සේ සාධාරණත්වයක් නැහැ ඒ සාධාරණත්වය හොයලා දෙන්න ඕන රජය ජනතාව රජය කියලා තමන්ගේ නායකයව පත් කරගන්නේ කැබිනට් මණ්ඩලය පත් කරගන්නේ පාර්ලිමේන්තුව පත් කරගන්නේ ඕකට අපට සාධාරණත්වයේ ඉෂ්ට කළ දෙයි සුළු පිරිසක් මහා ධන කුවේරය බවට පත් වෙලා අතිමහත් බහුතරයක් ජනතාව පීඩාවට පත් කිරීම නවත්තන්න දැන් ඒක හරියට කරන්නේ නැතුව දනුත් කියනෝ අයින් වෙන්න ඕන කියලා ඒතුළු ටික එතකොට අහන්නකෝ සජිත් මහත්තයාවට පස්සේ මහජන උපයෝගිතා කොමිසම ප්‍රමිති ආයතනය නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව නේද මිලපාලන දෙපාර්තමේන්තුව මොකද වෙන්නේ කියලා ආනයන පනයන පාලක නේ ඔය ඉන්නෝනේ ආණ්ඩුවේ ආයතන ඒව මොකද වෙන්නේ කියලා අහන්නේ අධ්‍යාපනය මොකද වෙන්නේ අහන්නේ සෞඛ්‍ය මොකද වෙන්නේ කියලා අහන්නේ ඒගොල්ලන්ට එහෙම නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ අපි කියන්නේ සියල්ල රජයේ පාලනය කරන එක නෙමෙයි ඒකත් වැරදි හැබැයි සියල්ල රජය අතාරින එකත් වැරදි ඒකත් වැරදි සියල්ල රජයේ පාලනය කරන එකක් නෙමෙයි අපි මේ කතා කරන්නේ පෞද්ගලික ව්‍යාපාර තියෙන්න ඕන පෞද්ගලික ආයෝජක වෙන්න ඕන විදේශ ආයෝජක වෙන්න ඕන හැබැයි රජයට තියෙනවා බහුතර ජනතාව වෙනුවෙන් සුබසාන්දර කටයුත්තක් රජයට තියෙනවා නියාමන කටයුත්තක් හොඳ ගුණාත්මක ආහාර වේලක් දෙන එකේ වගකීම තියෙන රජයට හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හදා දෙන එකේ වගකීම තියෙන රජයට මිනිස්සුන්ට හැම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක් දෙන එක සහතික කිරීමේ වගකීම තියෙන රජයට දෙන්නේ පෞද්ගලිකයන්ද රජයෙන්ද නෙමෙයි දෙන එක සහතික වෙන්න ඕන රජේ හොඳ සෞඛ්‍ය සේවයක් රජයෙන් සහතික කරන වෙනකොට දැන් අපේ ආණ්ඩු කරන්නේ මොකද්ද වතුර කලවම් කරලා බෙහෙත් විදිනවා හිරේ යනවා සෞඛ්‍යමති
මේ ලංකාවේ අපි මේ කතා කරන වෙලාවේ සෞඛ්‍ය ඇමති කොහෙද ඉන්නේ? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමති කොහෙද ඉන්නේ දැන්? හිරේ. හේතුව මොකද? අපේ ජනතාව මුහුණ දෙන මහා වසංගතයකින් බේරා ගැනීමට වෙනත් රටක් එක්ක යුද්ධ කළද? බහුජාතික කොම්පැනියකින් ගෙනල්ලා වැරදි බේතක් දෙනවා ඒකට විරුද්ධව අරගල කළද? හිරේ ගිහලා ඉන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිම ජනතාවට වැරදි බේතු දෙන්න දායක වෙලා. එහෙව් කාලකන්ණි රටක් මේක. කල්පනා කරලා බලන්න. එද රජයේ කාර්යභාරයක් තියෙනවා. අපි කියන්නේ අන්න ඒක තහවුරු කරන්න ඕන පළවෙනි දේ තමයි ඒක. ජාතික නිෂ්පාදන සලස්මක්. දැන් අපේ ආණ්ඩුව මොකද්ද කියලා ඇහුවොත් තනි වචනෙන් කියන්න ජනතාවාදී ආණ්ඩුවක්. අපේ ආර්ථිකය මොකද්ද? ජනතා ආර්ථිකය. අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? බහුතර ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ දී යන නිෂ්පාදන ආර්ථිකය. නිෂ්පාදන ආර්ථිකය. හැබැයි ඒ නිෂ්පාදන ආර්ථිකය කියලා අර පොක්සගෙන් හදන්න කුලියා පිටියේ ගස්ටික් කපල් දාන වගේ එකක් නෙමෙයි. සුළු දෙනෙක් මේකේ ආර්ථිකය බලවත් වෙලා ජනතාව පීඩාවට පත් කරන එක නෙමෙයි. මේ කොල්ලකාරී නේද? වැරදි බේත් ටික හදලා විකුණන එක නෙමෙයි. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන ජාතියට ජනතාව මරලා හරි සල්ලි හම්බ කරන ප්‍රතිපත්තිය නෙමෙයි. ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදিলে යන බහුතර ජනතාව මේකට සම්බන්ධ වෙනවා. සාධාරණ ලෙස, සමාන ලෙස නෙමෙයි. හොඳ මේ වචන වලත් හරි වැදගත් කල් තියෙනවා. සමහර විදන් ඉන්නේ අපි ආණ්ඩුව බලයට ආවම තියන අයගෙන් නැති අරගෙන නැති අයට බෙදලා මේක මට්ටම් කළා සමාන කරනවා නේද? තියන අයගෙන් අරන් නැති අයට බෙදනවා. රැයට ගිහිලා තියන අයගෙන් අරන් එනවා උදේට නැති අයට බෙදා දෙනවා. සරදියෙල් වගේ. නේද? එහෙම ආණ්ඩුවක් නෙමෙයි මේ හදන්නේ. මොහොතකට හිතන්නකෝ තියන අයගෙන් අරගෙන නැති අයට බෙදුවොත් මොකද වෙන්නේ කියලා. තියන අය ආයිත් හම්බ කරන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ මොකෝ? ආණ්ඩුව උදරින් යනවනේ. නැති අය මහන්සි වෙන්නේ නැහැ, හම්බ කරන්නේ නැහැ, ආණ්ඩුව නිකන් දෙනවනේ. නේද? තියන අය මහන්සි වෙන්නෙත් නැහැ, නැති අය මහන්සි වෙන්නෙත් නැහැ. තියන අයගෙන් අරන් නැති අයට බෙදුවොත් සතියයි බෙදන්න පුළුවන්, ඔක්කොම දුප්පත් වෙනවා. හා නැද්ද කියන්නේ? ඒතර අපි මේ ආණ්ඩුවක් හදන්නේ තියන අයගෙන් අරගෙන නැති අයට බෙදෙන සරදියල් පාන්නේ වැඩක් කරන්න නෙමෙයි. තියන අය පොහසත් වෙන්න ඕන, නැති අයත් පොහසත් වෙන්න ඕන. පොහසත් ආර්ථිකයක් හදන්න ඕන. හැබැයි පොහසත් ආර්ථිකය කියලා සල්ලි හම්බ කරන එකේ අරමුණ විතරක් නෙමෙයි, පොහසත් ජීවිතයක් මිනිසුන්ට හම්බෙන්න ඕන. නිරෝගී ආහාර වේලක් හම්බෙන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හම්බෙන්න ඕන. හොඳ අධ්‍යාපනයක් හම්බෙන්න ඕන. හොඳ විවේකයක් හම්බෙන්න ඕන. මිනිසු ජීවත් වෙන්න පටන් ගන්න ඕන. දැන් මේක කර්මයක් ගෙවනවා කියන්නේ අපි. නැද්ද? දරුවෝ ඉස්කෝලේ ගියොත් ගෙදරට කම්බයයි. මහත්තයා වැඩට ගියොත් ගෙදරයිද කියලා සැකයි. නෝන තනියෙන් ගෙදර කියලා ගියොත් මහත්තයා රක්ෂාව ගන්න බයයි. ඇයි? මං කොල්ලක මිනී මැරුම් අපරාධ මත්ද්‍රව්‍ය පිරිච්ච රටක්. ඇයි? සල්ලි විතරක් හඹා යන සමාජයක්. මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? අන්න ඒක ඉලක්ක කරගත්ත නිෂ්පාදන ආර්ථිකයක් අපි හදන්න ඕන. ඊළඟට ඒකට රාජ්‍ය සේවයේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන්න ඕන. විදේශ සේවයේ රාජ්‍ය කාර්යක්ෂම වෙන්න ඕන. කල්පනා කර බලන්න. දැන් මේ රාජ්‍ය සේවයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රාජ්‍ය සේවයට උඩින් ඉන්න සේවය, දේශපාලන සේවය. දේශපාලන සේවය මොකද කරන්නේ? අර රාජ්‍ය සේවය තමන්ගේ දඬු අඬුවට අල්ලගෙන ඉන්නේ. සමහර තැන් වල දෙකොල්ල හවුලේ. සමහර තැන් වල රාජ්‍ය සේවය යටපත් කරගෙන ඉන්නවා. ස්වාධීන නැහැ. වැඩ කරන්න දෙන්නේ නැහැ. දක්ෂතාවයේ තියෙන හැකියාව තියෙන මිනිස්සු ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. නැද්ද කියන්නකෝ? ඇමතිවරු පත් වෙන්න ආණ්ඩු මාරු වෙන්න තියන ආයතන පුරවනවා. අද විදුලි බල මණ්ඩලයේ 24,000ක් ඉන්නවා. තේ සංස්ථාවේ තව ඉන්නවා. CTB එකේ එහෙමයි. ඒවා දුප්පත්ුනේ බංකොලොත්ුනේ නිකන් නෙමෙයි. ඒවාද විකුණන තැනටපත් උනේ නිකන් නෙමෙයි. මේ දේශපාලකෝ ඡන්ද කාලේ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ගිහිල්ලා. ඒක ජාතික සලස්මකට නෙමෙයි කළ තියෙන්නේ. දැන් ආයෙත් එහෙම ඕනද? UMPM පිරෙව්වා, ශ්‍රී ලංකා පිරෙව්වා, ආ UMP පිරෙව්වා, ශ්‍රී ලංකා පිරෙව්වා. දැන් ඊළඟට මාලිමායෙන් පුරවන්න ඕනද? නෑ. අපි මේ රටේ තරුණයින්ට රැකියා හදන්න ඕන. ආර්ථිකය පුළුල් කරන්න ඕන. නිෂ්පාදන අවස්ථා හදන්න ඕන. ආර්ථිකය දියුණු කරන්න ඕන. එතකොට ඉබේම මේක හැදෙනවා. බලන්න විදේශ සේවය මොකද වෙලා තියෙන්නේ කියලා. තමන්ට ඡන්දෙට වැඩ කරපු කට්ටියට තානාපතිකම් දෙනවා. සමහරුන්ට තානාපතිකම තේරෙන්නේ නැහැ, සින්දු කියන්නේ විතරයි පුළුවන්, වයසට ගිහිලා සින්දු කියලා. නේ? ඒක ඒගොල්ලෝ ගායකයෝ හැටියට හොඳ මිනිස්සු. කලාකරුවෝ හැටියට හොඳ මිනිස්සු. හැබැයි තානාපති සේවය පොද ගන්න. දැන් අපේ තානාපතිවරු පිටරටවලට ගියාම අර ඇමරිකානු තානාපතිනේ ලංකාවේදී මැතිවරණ කොමිසම හම්බුණා වගේ
අපිට ඇමරිකාවට පත් කරපු දානපතිට ගිහිල්ලා අහන්න පුළුවන් ද ඇමරිකාවේ රජයෙන් දැන් ඡන්දේ කවද දීන්නේ කියලා. එහෙම ඇහුවොත් එම ගෙදර එනකම් චුවර් නෑ. නේද? හැබැයි හේ තානාපතිල මෙහෙ ඇවිල්ලා අහන්න පුළුවන්. මෙහෙ තානාපතිල ගිහිල්ලා ඇමරිකන් රජයෙන් අහන්න පුළුවන් ද මේ රනිල් කිව්වා ඡන්දේ කවද දීන්නේ කියලා අහගෙන එන්න කියලා. ඡන්දේ තියෙනවද නැද්ද කියලා අහගෙන එන්න කියලා. කිව්වොත් මොකද වෙන්නේ? එන්න හම්බෙන්නේ නැහැ. නේද? නාසා ආයතනෙන් කියයි යව්වා කියයි අගහරු රෝගීට. නෑ එහෙම නෙවෙන්නේ. නෑ වාෂ්පේලයයි. ඉතින් එතකොට අපේ තානාපති සේවයේ රාජකාරිය මොකද්ද? අපි යවන්න ඕන වාණිජ තානාපතිවෝ. අපේ ආර්ථික අවස්ථාව හොයාගෙන එන්න. අපේ කුරුදු ටිකට මොකද කරන්නේ? අපේ රබර් ටිකට මොකද කරන්නේ? අපේ තේ ටිකට මොකද කරන්නේ? අපේ සංචාර කර්මාන්තයේ ඉලක්කය මොකද්ද? නැද්ද? මේක සංචාරක රටක්. මේක කෘෂිකාර්මික රටක්. මේ අපේ මානව සම්පත් අපේ ඉගෙනගත්ත ළමයින්ට මොකද කරන්නේ? අපි ඒකට යන්න ඕන. ඕගොල්ලෝ දන්නවද අපිට තාමත් දොර විවෘත නොවෙච්ච රටවල් තියෙනවා ලෝකේ. දැන් මැද පෙරදිග රටවල් තියෙන ඕන තරම් අපි අපේ ගෘහ සේවයට කාන්තාව යැවියට අපේ රාජ්‍ය නායකයෝ යන්නේ නැහැ. මම දන්න තරමට මම අහලා තියෙන හැටියට අවුරුදු 20කින් හෙඩ් ඔෆ් ස්ටේට් කෙනෙක් ජනාධිපති අගමැති මට්ටමේ කෙනෙක් ওই මැද පෙරදිග රටවල් වලට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ නිතර දෙවල් යනවා යුරෝපෙට. හැබැයි කුවේට්, ඩුබායි, ඩුබායි යනවා ට්‍රාන්සිට් එකට. වෙන රටකට යනකම නේ ලෙබනන්, බහරේන්, කටාර්, සවුදි, රියාද් ඒවා ඉන්නවා අපේ වැඩ කරන මිනිස්සු. හැබැයි රාජ්‍ය නායකයෝ යන්නේ නැහැ. අපේ රටවල වැඩ කරන සහෝදර වහන ආසාවටවත් අපේ එකෙක් කැවෙන්නේ නැහැ මෙහිට. ඇයි ඒ? ඒක ලොක්කම යන්නේ යුරෝපෙට. යුරෝපෙට හරි ආසයි යන්නේ. ඇමරිකාවට ආසයි යන්නේ. ඕස්ට්‍රේලියාවට ආසයි යන්නේ. මොකද හේතුව? හේතුව මොකද? මැද පෙරදිග යන්නේ නැතුව අර රටවලට යන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කළා, රාජ්‍ය මුදල් පාවිච්චි කළා, ඒ රටවලට සංචාරය යන්නේ මොකද? නෑදෑයෝ ඉන්නේ එහි. තමන්ගේ දේපළ තියෙන්නේ එහි. හංගපු සල්ලි තියෙන්නේ එහි. ළමයි ඉගෙන ගන්න එහි. මැද පෙරදිග නෑ. තව සමහර දේවල් ඒවත් මැද පෙරදිග නෑ. ඒ සමහර දේවල් ගන්නත් යන්නේ එහි. ඒවා මෙතන කියන්න බෑ වැඩිහිටියන්ට පමණයි. එහෙමයි ඇත්ත කතාව. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා මැද පෙරදිගක් අපිට තියෙනවා. අප්‍රිකානු රටවල අපිට තියෙනවා. මේ අපේ තරුණ තරුණියන් අධ්‍යාපනයේ අවුලක් නෙමෙයි මේ තියෙන්නේ. මේ ආර්ථිකය ඇතුලේ අවස්ථා නැහැ. මේ අවස්ථා නැති නිසා අධ්‍යාපනයේ අවුල් කියනවා. හැබැයි වෙන රටකට ගියාම පිලිපීන, පකිස්තාන්, බංගලිදේශ, ඉන්දියන් ආදියොත් එක්ක අපේ අටපාස් කොල්ලත් හොඳට වැඩ කරනවා. හොඳට බලන්න. මැද පෙරදිග ගිහිලා ඉන්න ළමයින්ගෙන් අහන්න. කොරියාවට ගිහිලා ඉන්නගෙන් අහන්න. අපේ අධ්‍යාපනය එදා එතකොට හොඳයි. මෙහෙදි නරක් වෙන්නයි ඒ රටවලට ගියාම හොඳ වෙන්න හේතුව මොකක්ද? මේක කියන්නේ නම් කියමනට නේද? ආර්ථිකයට අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ. නෑ ආර්ථික අධ්‍යාපනයට ගැලපෙන්නේ නැහැ. මේ ආර්ථික අධ්‍යාපනයට අවස්ථා නැහැ. ඉඩකඩ හදලා නැහැ. ඒක හදන්න ඕන අපි. ඒකෙන් ද විදේශ සේවය ඉලක්ක කරන්න ඕන අන්න ඒකට. මේ ආර්ථිකයට ගේන්න ආයෝජකයෝ. මේ ආර්ථිකය පුළුල් කරන්න අපේ තරුණ තරුණියන්ට අවස්ථා හදන්න. හොරපාරෙන් නෙමෙයි. පගා වරගෙන නෙමෙයි. නියාමානුකූල ක්‍රමයට. එදා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන්න ඕන. විදේශ සේවයේ කාර්යක්ෂම කරන්න ඕන. ඒක අනිවාර්යයක්. නිෂ්පාදන සලස්මක් හදන්න ඕන. එක, හොඳ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන. දෙක, තුන, උසස් මානව සම්පතක් හදාගන්න ඕන. අපේ දරු පරම්පරාව, අපේ ඊළඟ පරම්පරාව මිත්‍යා මතවලට ඇල්බෙන්න නැති නවීනත්වයෙන් හිතන ලෝකයට විවෘත වෙන හොඳ කාර්යක්ෂම අවංක මිනිස්සු හදන්න ඕන. රට ගැන හිතන මිනිස්සු හදන්න ඕන. දේශ ප්‍රේමී මිනිස්සු හදන්න ඕන. මම පිටරට ගිහිල්ලා හම්බ කරන්නේ මට විතරක් නෙමෙයි මගේ රට වෙනුවෙන් කියලා. අද ඉන්දියාව ලෝකයේ පස්වෙනි ආර්ථික බලවත් එක්ක ඉන්න හේතුව මොකද්ද? ඉන්දියානු හැඟීමේ මිනිසුන් තියෙනවා. ඉන්දියානු හැඟීමේ මිනිසුන් තියෙනවා. ලාංකික හැඟීම අපිට නැහැ. මොකද අපිට මේ හැඟීම පෙන්වන්න පරමාදර්ශයක් නැහැ. ඉන්දියාවට මහත්මා ගාන්ධි ඉන්නවා. ඇමරිකාවට ඒබ්‍රහම් ලින්කන් ඉන්නවා. වියට්නාමයට හෝචිමින් ඉන්නවා. අපිට මොකද තියෙන්නේ? මේ 74 අවුරුද්දටම අපිට ඉන්නේ දුටුගැමුණු රජුරු. නැද්ද? මහසෙන් රජුරු. කාශ්‍යප රජුරු. ඉතිහාසෙ විතරයි අපිට තියෙන්නේ. අපි ඉතිහාසය ගැන කියනවා 76 අවුරුද්දක කියන්නේ කික් නම නැහැ. කිව්වොත් ඉන්නේ හොරෙක්. අපි රවට්ටක් මිනිහෙක්. නැද්ද කියන්නේ? කල්පනා කරපන් උසස් මානව සම්පතක් හදන්න ඕන අනිවාර්යෙන්. ඒක ආර්ථිකයත් එක්ක යන එකක් වෙන්න ඕන.
මේක රටේ අභිමානයත් එක්ක යන එකක් වෙන්න ඕන. ඒක අපි විශ්වාස කරනවා අපේ සලස්මක ප්‍රධාන අංගයක්. ඊළඟට මම අර කලින් කිව්ව ජනතාවට ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න ඕන. අපි ඇවිල්ලා ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී අකුලන ආණ්ඩුවක් නෙමෙයි හදන්නේ. අපි ඇවිල්ලා හදන්නේ ආර්ථික අවස්ථා ඇති කරන හැම කෙනෙකුටම අවස්ථා ඇති කරන පුළුවන් තමන්ගේ හැකියාව දක්ෂතාවය අනුව ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් හදන්න ඕන. අද දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී නැහැ වගේම මේක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒක අපි හදනවා සහතිකයි. ඊළඟට විදේශ ආයෝජන කැඳව ගන්න ඕන. මේ ඩොලර් අරමුදෙන් අපි ඉක්මනට ගොඩ එන්න ඕන. ඒකට ක්‍රම දෙකක් අපිට තියෙනවා. එකක් විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට ඉන්නවා. ඒ ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආයෝජනය කරන්න ලෑස්ති. 80 ගණන් වලින්ද ලංකාවෙන් එළියට ගිය මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝගේ ඩොලර් 500,000 ගානේ ආයෝජනය කරත් මේ අපේ විදේශ ගිණුම පුළුල් කරන්න පුළුවන්. හැබැයි ඒකට හැංගීමක් තියෙනවා. පගාව ගන්න නැති, හොරකම් කරන්න නැති, නාස්ති කරන්න නැති ආණ්ඩුවක් මෙහි කරගන්න ඕන. මෙන්න පංචවිධ විසඳුම. අර්බුද පහයි, හේතු පහයි, විසඳුම් පහයි. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන, උසස් මානව සම්පතක් හදන්න ඕන, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ඇති කරන්න ඕන, ආයෝජන වලට මේ රට අවංක විවෘත කරන්න ඕන. පැහැදිලිද? පැහැදිලිනේ. එතකොට මං කියපු මුළු කතාවම තේරෙන්නේ නැත්තත් අඩුතරම කියන්න පුළුවන් ඒගොල්ලොන්ට 15ක් තියෙනවා කියලා. ප්‍රශ්නේ අඳුරගත්ත පහයි, හේතු අඳුරගත්ත පහයි, උත්තරේ අඳුරගත්ත පහයි. කල්පනා කළා මේක අපි ජනගත කරන්න ඕන. අපි ඉදිරි කාලයේදී අපේ ප්‍රතිපත්ති මාලාව ගේනවා, වැඩපිළිවෙල හදලා තියෙනවා. හැම ශ්‍රේෂ්ඨකෙම ඉන්න සමාජයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරීකින්ගේ සමහර උගතුන් බුද්ධිමතුන් විතර නෙමෙයි ප්‍රායෝගික ක්‍රියාකාරීන්ගේ අපි අදහස් යෝජනා අරගෙන තියෙනවා. ඔබේ ගමේ කොට්ටාස සභාව ඔබ හම්බෙන්න, ඒ සමාජිකයේ හම්බෙන්න, සභාපති හම්බෙන්න, මෙන්න සහෝදරයා මගේ යෝජනා ටික කියලා ගිනියන. අපි දන්නා මෙතන ජ්‍යෙෂ්ඨ පුරවැසිය වැඩිපුර ඉන්නෝ. ඕගොල්ලොන්ට මේ විශ්‍රාමයට ප්‍රමාණවත් නැහැ. ඕගොල්ලොන්ට මේ බෙහෙත් ටික ප්‍රමාණවත් නැහැ. පින්පඩිය දුත් රුපියල් 100ක් කපන ආණ්ඩුව මම දන්නවා. හරිද? පින්පඩිය 2000ක් දුන්නා, ඒකෙන් 100ක් කපාගත්තා. එස්.පී. සානායක. එහෙව් කාලකන්‍ය ආණ්ඩුව මේවා. හරිද? මේ ඉතිහාසය වෙනස් කරන්න ඕන. ජනතාව මීට වඩා ආදරය කරන ආණ්ඩුවක් හදන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනින්ද පටන් ගන්න? කොතනින්ද මේක පටන් ගන්න? මේක මහ ලොකු වැඩක් නේ. පොඩි වැඩක් නෙමෙයි. එතකොට මේක පටන් ගන්න තැන තමයි ජනතාවට ඉස්සෙල්ලම විශ්වාසය හදන්න ඕන. අපි ඔයගොල්ලෝ එක සහතිකයක් දෙනවා. ජනතාවට විශ්වාසය හදන්නේ ජනතාව කැපකිරීම කළා නෙමෙයි. ජනතාව තෝරා ගන්නා මහජන නියෝජිතයින්, ආණ්ඩුව නායකයින් ජනතාවට වඩා කැපකිරීම කරන පාලනයක් අපි හදනවා. ඒ සහතිකය අපි දෙනවා. පැහැදිලි. ඒක කරන්නේ කොහොමද? අපි එක සහතිකයක් ඔයගොල්ලෝට දෙන්නම්. මහා ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් අපි ගන්නේ නැහැ. ඒක නීතියෙන්ම අපි අහෝසි කර ගන්නවාමයි. අපි මේක මම කියන්නේ පරදින වෙලාව කලින් ඔයගොල්ලෝ කියයි ඉතින් කයිවාරු ගහන්න පුළුවන් පරදින හිඳ කියලා. නෑ, සියලු ජනමත විමසුම් වලින් අපි දිනනවා කියලා කියද්දී අපි මේ කියන්නේ. මහා ජනතාවට නැති ආරක්ෂාව ආණ්ඩුව ඇමතිවරුන්ට අවශ්‍ය නැහැ. මහා ජනතාව මෙතන ඉන්න කාටවත් අතියනවද? තමන්ගේ ගෙදරට අමතරව නිල නිවාසයක් නාවික හමුදාවෙන් දාලා කන්න උයන, නේ ගුවන් හමුදාවෙන් බඩු ටික ගෙවල් දෙන, එහෙම නැත්නම් පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා තියෙන, ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවන, ටෙලිෆෝන් බිල ආණ්ඩුවෙන් ගෙවන, වතුර බිල ආණ්ඩුවෙන් ගෙවන. දැන් සමහර ඇමතිවරුන්ගේ ලයිට් බිල 225,000. හරිද? අපට 3000ක් ගෙවාගන්න විදියක් නැතුව තියදී අපි යාගි බිල ගෙවනවා ගේමක් නැතුව ගිහින්. අපට 3500 ගෙවා ගන්න විදියක් නැහැ. හැබැයි සර් කරවලේ ඉන්න එපා කියලා අපි ටග් ගාලා ගෙවන බදු ගෙවන. ඒකින්ද ඒගොල්ලෝ ගේමක් නැතුව 225,000 කපා ගන්නවා අපේ. නැද්ද? නැත්නම් ඒගොල්ලෝ ගෙදර ගියාම ලයිට් බිල ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙවන්නේ අපෙන් තමයි අරගෙන. අපි ලයිට් කපාගෙන ඇමතිවරුන්ගේ ලයිට් පත්තු කරනවා. අපි වතුර බිල ගෙවා ගන්න බැරුව වතුර කපාගෙන ඇමතිවරුන්ට වතුර ටික දෙනවා. අපි කිසි ආරක්ෂාවක් නැතුව ඒගොල්ලෝගේ ආරක්ෂාවට වියදම් කරනවා. නේද? මෙතන ඉන්න කාටවත් අවුරුදු 5ක් යනකොට මරණකම් පෙන්ෂන් එක හම්බෙනවද? පෙන්ෂන් එක තියා මොකුත් හම්බෙන්නේ නැහැ. නේද? තිබිච්ච ගොවි විශ්‍රාමයටපත් අයින් කරා. තියෙන දේවලුත් කැපිලා තියෙන්නේ. අන්න අපේ පෙන්ෂන් එක කපාගෙන අපි ඒගොල්ලන්ට මරණකම් පෙන්ෂන් එක ගෙවනවා අවුරුදු 5ක් ගියාට පස්සේ. අහෝසි කරන්න ඕනේ නැද්ද? අපි හදන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් කියලා ඔප්පු වෙන පළවෙනි දේ තමයි පටන් ගත්ත දවසේ ඉඳලම නාස්තිය දූෂණය නතර කිරීමට වැඩ කරනවා සහතිකයි. සහතික වැඩ කරනවා. ඊළඟට වැඩගත්ම දේ මොකක්ද දන්නවද?
දැන් මේ කියන දේවල් අපි කරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ නේ දැන් මෙච්චර කාලයක් කියවුවට කරේ නැහැ කොහොමද විශ්වාස කරන්නේ අපි ඒක වගන්තියක් ගේනෝ ව්‍යස්තාවට මහ ජනතාවට මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඕනම පක්ෂයක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය එම පක්ෂයේ බලයටපත් වූ විගස ආණ්ඩුකම ව්‍යස්තාවේ මූලික අයිතිවාසිකම් යටතට පත් කරන්න ඕන ජනතාවට ඒ ප්‍රතිපත්තිය කඩ කරනවා නම් අධිකරණයට කැඳවීමේ යලි කැඳවීමේ බලය දෙන්න ඕන තේරුන්නේ නැහනේ තේරුන්නේ නැත්නම් මොකද දන්නා මෙච්චර කාලයක් තිබිච්ච නැති ඉඳ දැන් මන්ත්‍රීවරයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට ඡන්දේ ඉල්ලනකොට අපි පොරොන්දුවක් දෙනවා නම් ඔයාගේ ළමයට රස්සාවක් දෙනවා මෙච්චරකින් බඩු මිල අඩු කරනවා මොන හරි කියනවනේ හැබැයි ඒ කියන දේ කරේ නැතත් මොකද වෙන්නේ ඔය බකන් නිලාගෙන බලන් ඉන්න නෙවෙයි නේද ඊළඟ ආණ්ඩු වෙනකම් මැනමන ඉන්නෝ ඒකෙත් පොඩි ආතලයක් තියෙනවා අපිපත් කරගත්තේ නෑමගේ බැලමන ඉන්නවා නේද එහෙම ඉන්න විතරයි තියෙන්නේ දැන් එහෙම නෙමෙයි ආණ්ඩුක ව්‍යස්තාවෙම තියෙන මූලික අයිතිවාසිකම් භාෂණ නිදහස රැස්වීමේ නිදහස වගේ අන්න ඒක එකක් තියෙනවා නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී පොරොන්දු වෙන දේවල් ක්‍රියාත්මක කරන්න ඕන නැත්නම් දණ්ඩනයක් තියෙනවා නැත්නම් වගවීමක් තියෙනවා ඒ මන්ත්‍රීවර ඇමතිවරය කියන දේ කරන්නේ නැත්නම් ජනතාවට තියෙන බලයක් අධිකරණයට ගිහිල්ලා මෙයාව කැඳවන්න කියලා ඒක ගේන්න ඕන ඒක හැදුවොත් මොකද වෙන්නේ මේ අපි ගේන මැතිවරණය තමයි අවසාන බොරු කියන එක වෙන්නේ ආයි කියන්න හම්බෙන්නේ නැහැ අපි කියන්නේ නැහැ කොහොමද වෙන කාටවත් අතීලා පස්සේ ආයෙ නැහැ කියන්න පුළන්ද බෑ ඒකින්ද අපි මේ දේ කරමු ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය අපි මේ හදන්න හදන ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් තමයි වෙනස්ම ආණ්ඩුවක් තමයි හැබැයි ඉතිහාසයේ මේ දේ කරන්න කැපකිරීම කරපු මිනිස්සු ඕන් තරම් ඉන්නවා මහන්සි වෙච්ච මිනිස්සු ඕන් තරම් ඉන්නවා ඒකින්ද අපි මේක හඳුන්වන අපිම පටන් ගන්න වැඩක් නෙමෙයි මේක පුනරුදාවදියා මේක හදන්නේ ඉතිහාසයේ හැම දෙනාගේම මහන්සි වෙච්ච දේ ප්‍රතිඵල අලුතෙන් එකතු කරලා ඉස්සරහට ගෙනියන්න අපි දන්න බලශක්ති ශේෂ්ත්‍රයේදී විමල සුරේන්ද්‍ර මහත්තයලා කැපකිරීම කළා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේදී සේනක බිබිල මහත්තයලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ගිහිල්ලා කැපකිරීම කරා සාහිත්‍ය ශේෂ්ත්‍රයේදී මාටින් වික්‍රමසිංහයන් කැපකිරීම කළා සංගීත ශේෂ්ත්‍රයේදී කරන්ස් විජේවර්ධන මහගේ මහත්තුරු කැපකිරීම කරා නැත්ද මේවා වෙනස් කරන්න උත්සාහ කරපු මිනිස්සු දේශපාලනෙත් එහෙමයි මං කියන්නේ දේශපාලනෙමේ අපි විතරක් ඉන්නේ කියලා නෑ වාමාංශික නායකයෝ හිටියා එන්.එම්. පෙරේරා වික්‍රමසිංහ මහත්තයලා වගේ අය දක්ෂිණාංශිකයත් හිටියා අපේ මතත් එක්ක මත වෙනස්කම් තිබුණාට ලක්ෂ්මන් කදිරගාමර මහත්තයා වගේ මිනිස්සු අනේ උපතින් බෞද්ධයෙක් නොවුණත් ලෝකේ පළවෙනි වතාවට මුළු ලෝකෙටම වෙසක් දිනේ ජාත්‍යන්තර නිවාඩු දිනය බාඩ එක්සත් ජාතික සංවිධාන යෝජනා පත් කරා ජී දේශපාලන වෙනස්කම් කරන හද මිනිස්සු එම්.ඩී. ජයවර්ධන මහත්තයලා ගාමිණී ජයසූරිය මහත්තයලා නේ ගාමිණී ජයසූරිය මහත්තය එක්සත් ජාතික පක්ෂ අමතිවරයෙක් හැටියට හිටියා ඉන්දු ලංකාවේ විසම අස්සංකර වෙලාවේ ඉල්ලාස් වුණා අපි අහලා දිනා ඩඩ්ලි සේනානායක මහත්තයා අවසානයේ වෙනකොට බැංකු කිනම සල්ලි තිබුණේ නැහැ රුපියල් 400 ගානයි තිබෙන්නේ කියලා දේශපාලනයට එනකොට වත්තම් තිබිච්ච මිනිස්සු දේශපාලනේ අයින් වත් වෙනකොට දුප්පත් මිනිස්සු වුණා දහනායක මහත්තයා එහෙම අපි අහලා තියෙනවා නේ කණ්ණංගර මහත්තයා නිදහස් අධ්‍යාපන මණ්ඩල ගෙනාවා දේශපාලනේ වෙනස්කම් කරන හද මිනිස්සු ඉන්නවා හැමතැනම ඉන්නවා අන්නේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන් නේද ඒ උත්සාහ කර මිනිසුන්ගේ අවසාන ප්‍රතිඵලය බවට පත් කරගන්න ඕන අපි මාලිමාවේ ආණ්ඩුවක් හදන්නේ මේක එතකොට JVP එකේ වැඩක් හරි අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙන පාක්ෂික වැඩක් නෙමෙයි අපි කාගෙත් වැඩක් මොකද මේක භුක්ති විඳින්නේ අපි නෙමෙයි අපි මේක හැදුවොත් අවුරුදු 5ක් හොඳට හදලා පෙන්නුවොත් ඕගොල්ලෝ විශ්වාස කරනවද 2030 ජනාධිපතිවරය තියෙනකොට අපට වඩා නරක කෙනෙක් ආයිපත් කරගනී කියලා අනුර කුමාරි සානායක හරියන්නේ නේද හොරගම් කරන්නෙත් නැහැ කන්නේ බොන්නෙත් නැහැ මේ වගේ හරියන්නේ නැහැ රනිල් මායි ඕන නාමල් වගේ කෙනෙක් ඕන කියලා ආයෙ ආපසරයිද මිනිස්සු නැහැ එහෙම වෙන්නේ නැහැ හරි පැහැදිලි අපි මේක හරියට කරොත් අපි මේක හරියට හැදුවොත් අනිවාර්යයෙන්ම රටේ ජනතාව ඊළඟට පත් කරගන්නේ අපට වඩා හොඳ ආණ්ඩුවක් අපට වඩා හොඳ මිනිස්සු පත් කරගන්න අපට වඩා කැපකිරීම කරන්න පුළුවන් අපට වඩා දක්ෂ මිනිස්සු අපට වඩා නවීන මිනිස්සු අනිවාර්යෙන් පත් කරගන්නවා හැබැයි අපි මේ වෙනස ආරම්භ කරන්න ඕන අපි මේ වෙනස ආරම්භ කරන්න ඕන ඉතින් මේ රටේ අර පස්මහා බැලුම් හොඳ වගේ මේ රටේ සියලුම කාලයේ දීපේ දේශේ ඔක්කොම හොඳ වෙලා තියෙනවා ඒ අලුත් ආරම්භය සඳහා මොකද දේශපාලනේ අනිත් ඔක්කොම අරාජික වෙලා විනාශ වෙලා යමින් තියෙන්නේ. ජාතිවාදයට තවදුරටත් හිසෝසවන්න බෑ. බොරු පොරොන්දු වලට තවදුරටත් හිසෝසවන්න බෑ. අලුත් බලාපොරොත්තුත් එක්ක අපේ අලුත් පරම්පරාව ඉන්නවා. එහෙනම් මියගිය මිනිස්සුන්ට මේක කරන්නත් බෑ.
ඉපදි චරිත මිනිසුන්ට මේක කරන්නත් බෑ. මේ මාස හතරේ හොඳට මතක තියාගන්න, මේ මාස හතරේ ජීවත් වෙන ඔබට මට විතරයි මේ රටේ මේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන්. බොරු බොරු පත්තු කරයි එක එක ඒවා ගණන් ගන්න එපා. එදා ඔබ මේ දින 45 මේ මාසෙකමාර දෙක කරන රැකියාව කරන ගමන්, කරන වෙළඳාම කරන ගමන්, කරන ගොවිතැන කරන ගමන්, කරන ජීවත් වෙන විශ්‍රාමික ජීවිතය ගත කරන ගමන් ඔබේ මතය ප්‍රකාශපත් කරන්න. ඔබ ඇහුම්කන් දෙන්න. ඔබ හැමෝම කියන දේ අහගන්න. හැබැයි හැමෝම කියන දේ විශ්වාස කරන්න එපා. ඔබට දැක්මක් හදාගන්න. ඔබට දර්ශනයක් හදාගන්න. ඔබ තුල විනයක් හදාගන්න. ඔබ මේ රට තුල මොන වගේ පුරවැසියෙක්ද කියලා Taman තීරණය කරගන්න. ඊට පස්සේ මම මේ කියආපු පස්වදෑරුම් යෝජනා 15 හිතලා බලන්න. මේ අර්බුදයට හේතුව, මේ අර්බුදේ නිර්මාණය වෙච්ච විදිය, මේ අර්බුදේ කොහොමද ගොඩනගන්නේ, ඒකට අපි යෝජනා කරන විසඳුම් ගැළපෙනවද නැද්ද කියලා කල්පනා කරන්න. ඊ වගේම අපි දිහත් බලන්න. අපි මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා එක රුපියලක්වත් වංචා කළ නැතුව, හොරගම් කළ නැතුව, චෝදනාවකට අහු වෙන්නේ නැතුව, හිරේ විලංගේ වැටෙන්නේ නැතුව මේ දේශපාලනේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියට හිටියා මාස 14ක්. කොහොමද එක වංචාවකට දූෂණයකට හොරගම්කට ලක් නොවුනේ කියලා කල්පනා කරලා බලන්න. ඒකම ඇති ඔහු රාජ්‍ය නායකයා කරන්නේ. නැද්ද කියන්නකෝ? අනික් කෙනාට හොරා කියලා කියන්න තමන්ගේ අතේ ඒවා ගෑවෙන්නේ නැතුව ඉන්න එකත් ලොකු වැඩක් නේ. මේ රටේ මේ දේශපාලනේ වරප්‍රසාද වලට අහු වෙන්නේ නැතුව, වංචා දූෂණ වලට අහු වෙන්නේ නැතුව ඉන්න එකම ලොකු වැඩක්. ඒකටත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕන. එහෙනම් අපේ ප්‍රතිපත්ති විතරක් නෙමෙයි, අපේ භාවිතාව බලලා ඔබ මේ රට වෙනස් කරන ප්‍රවේශයේ බවට පත් වෙන්න. ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා. හැමදෙනාටම ජය වේවා. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.